හැලෝ ගයිස් කොහොමද ඔයාලට ඔන්න මගේ තවත් දවසක් ගත වුණ විදිය තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තියෙන්නේ ඉතින් උදේම හරියට වහිනවා මේ දවස්වල ඉතින් හැමතැනම වගේ වහිනවා ඒ වගේම අපිට හිතුණා මේ හැමදාම තමයිනේ දවල්ට බත් කන්නේ ඔයාගෙන ඊට වැඩි හොඳයි කියලා මොනාහරි මේ ඉන්දියාප්ප මොනාහරි හදාගෙන කමු කියලා. ඉතින් අම්මා කිව්වා ඉන්දියාප්ප කොත්තු හදලා දෙන්නම් කියලා. අම්මා ඉතින් උදෙන්ම මේ දෙට ඉන්දියාප්ප හදලා තිබ්බා. ඉතින් මට කිව්වා මේක කැලි කැලි වලට මේ පොඩියට කඩලා දෙන්න කියලා. ඉතින් හස්බන්ඩ් උතාව ඉතින් මට ඒ වෙලාවේ හෙල්ප් කරන්න. ඊළඟට මම මේක මං අර කිව්වා වගේ අර පුපු කැකිවි. ඉතින් මම ගොඩක් ආසයි මේ විදියට සීනි දාලා කන්න. ගොඩක් අය මේ පැණි එහෙම දාලත් කනවා. ඉතින් බබාට දුන්න එයා කෑවේ නැහැ. ඉතින් අපි තමයි කෑවේ ඊළඟට. අනිත් එක මාළු කොත්තුව තමයි දාන්න ඉන්නේ. ඉතින් මාළු ගොඩක් ග්‍රේවි ටිකක් වැඩිපුර තියලා තමයි මේ හදලා තියෙන්නේ. ඊළඟට ඒකට ඕන වෙන කැරට් ලීක්ස් මාළු මිරිස් කරපිංචි එහෙම කපලා තියෙන්නේ. ඒ වගේම මේ දෙට මාළු ටිකක් මාළු කෑලි ටිකක් අරගෙන මේ දෙට හොඳට කඩා ගන්න ඕන. මම ටික වෙලාවක් මේකෙන් මේ ගෑරුප්පෙන් කඩාගෙන ඉතින් ඊළඟට අතින් තමයි කඩාගත්තේ නිවුනට පස්සේ. ඉතින් කටු ටික අයින් කරලා මේ දෙට හොඳට කඩලා තියාගත්තාම හරි. ඊළඟට තාච්චියට තෙල් චුට්ටක් දාලා ඒකට බිත්තර දිගක් කඩලා හොඳට මේ විදිහට කඩාගත්තට පස්සේ ලීක්ස් කැරට් මාළු මිරිස් කරපිංචි ඔක්කොම එකටම දාලා මේ විදිහට හොඳට මික්ස් කරන්න. ටිකක් අමුවෙන් තිබ්බහම තමයි ගොඩක් රස එළවලු. ඊළඟට අපි මේ විදිහට මේ කඩාගත්තු මාළු ටික මේකට එකතු කරගන්න ඕන. ඊළඟට අපි ඔයාගත්ත මාළු ග්‍රේවි එකෙන් අපිට ඕන අවශ්‍ය ප්‍රමාණයට අපි ඉන්දියාප්ප කොච්චර දානවද ඒකට අවශ්‍ය ප්‍රමාණයට මේ විදිහට ග්‍රේවි ටික මේකට එකතු කරගන්න ඕන. අතර පස්සේ අපි මේ විදිහට ඉදියාප්ප ටික ටිකක් ග්‍රේවි ටිකක් අරගෙන වෙනම තියාගෙන ඒක පස්සේ දාන්න පුළුවන්. අපි ටික ටික ඉදියාප්ප මේ විදිහට එකතු කරගන්න ඕනේ. එකතු කරගෙන හොඳට ගින්දරෙන් මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕන. ඉතින් ඔක්කොම ඉදියාප්ප ටික දාගත්තට පස්සේ අපි හදාගත්ත ග්‍රේවි එකත් අනිත් අරගත්ත අරන් තියපු ටිකක් දාලා හොඳට මික්ස් කරගන්න. ඒ වෙලාවෙත් මදි වගේ තිබ්බොත් ඔයල තියෙන මාළු ග්‍රේවි එකෙන්ම තව ටිකක් එකතු කරගන්න.
ඉතින් ඊළඟට මට හිතුණා අපි හදන මේ දියුල් කිරි කොහොමද හදන්නේ කියලා ඔයාලට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මේක බත් එක්කත් කන්න පුළුවන්. මම නම් ගොඩක්ම ආස බත් එක්ක කන්න. ඉතින් හොඳ දියුල් කිරි තුනක් තමයි අද හම් වෙලා තියෙන්නේ. ඉතින් මේ ටික මේ විදිහට හොඳට දාගන්න ඕන මේ භාජනයකට. මේකට අපි පොල් කිරිවත් ෆ්‍රෙෂ් මිල්ක්වත් කිසිම කිරි වර්ගයක් එකතු කරගන්න නැහැ. ඉතින් බත් එක්ක කන්න නිසා මේ විදිහට වතුරෙම තමයි මේක හදාගන්නේ. මේක ගොඩක්ම රසයි. ඔයාලත් ඕනනම් ට්‍රයි කරලා බලන්න. ඉතින් ඊළඟට අපිට දියුල් තියෙන ප්‍රමාණය අනුව ඉතින් සීනි පොඩි පොඩි ප්‍රමාණයක් වගේ තමයි එකතු කරගන්නේ හකුරු එකතු කරගන්න නිසා. ඊළඟට අවශ්‍ය දේවල් ලං කරගෙන වතුර දාලා තමයි මේ ටික මිරික ගන්න ඕන. ඉතින් අපි වෙන භාජනයකට මේ ටික මාරු කරගමු. අනිත් එක මේක අතින් තමයි මිරික ගන්න ඕන. ඉතින් මේක ඒක හොඳ මේක හරි නැහැ කියලා හිතන කට්ටියට ඕනනම් හැන්දෙම් එහෙම කරගන්න පුළුවන්. ඉතින් අපිට අපි අත පාවිච්චි කරන එක ඒක අපි ගොඩක් හිතන්න ඕන දෙයක් නෙමෙයි මං හිතන්නේ. ඉතින් අපි වෙන විදියට උයන්නත් වෙන දේවල් කරන්නත් එහෙම පිටියනන්නත් අපි අත පාවිච්චි කරනවා. ඒ හින්දා ඉතින් මේකටත් ඉතින් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මං හිතන්නේ කවුරුත් කිසි දෙයක් කියන එකක් නැහැ කියලා. ඊළඟට ඉතින් මේ විදියට හොඳට යුෂටි කෙනක හොඳට මිරික ගන්න ඕන. ඉතින් මිරික ගතට පස්සේ මේ විදියට පෙනේරකට දාලා මේක හොඳට මේකේ තියෙන යුෂ ටික ඔක්කොම එනකම් වතුර ටික 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 දාලා හොඳට අපේ අර අපිට ඕන ගතිය දියර ගතිය අපිට අවශ්‍ය ප්‍රමාණය එනකම් අපිට වතුර දාලා මේක හදා ගන්න පුළුවන්. ඉතින් ගොඩාක්ම වතුර ගතියට ගන්නත් එපා. ඉතින් කෑම බත් එක කනකොට ටිකක් ටික ගතිය තියෙන්න ඕන. ඊළඟට හකුරු එකතු කරගන්නවා. ඉතින් සීනි අඩු ප්‍රමාණයක් එකතු කරගෙන හකුරු එකතු කරගන්න පුළුවන්. හකුරු එකතු කරගන්නේ පාටයි රසයි දෙකම එන්න. ඉතින් මේ වෙලාවේ මේකට එනසල් කැලි දෙකකුත් ඕනනම් එකතු කරගන්න පුළුවන්. ඉතින් අපි එකතු කරගත්තේ හකුරුයි ලුණු චුට්ටකුයි විතරයි. සීනි එකතු කරගත්තා. ඉතින් මේකට හකුරු විතරක්ම එකතු කරගන්නත් පුළුවන්. එකතු කරගෙන මේ විදිහට හොඳට මික්ස් කරගන්න ඕන. එච්චරයි මේක රෙඩි. ඉතින් ඊළඟට හස්බන්ඩ් කොළඹ ඉඳන් එනකොට මෙයාට පාට කරන මේ පොත් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙයාට පාට කරන්න තේරෙන්නේ නැහැ. ඒ වුණාට එයා මේ නිකන් අර ආසාවට හැමෝම අර පොත් එහෙම තියාගෙන ඉන්නකොට ආසයින්. ඉතින් එයාලා පාට පන්සල් එහෙම. ඉතින් එයා ඒ හින්දා එයා චිත්‍ර අර පාට කර කර ඉන්න. ඉතින් එයාට හරියට තේරෙන්නේ නැති වුණාට ඊළඟට හවස බෑන් කේක්ස් හැදුවා. ඉතින් මේක හැදුවේ මේ භාජන වගේක් තියෙනයි කියලා. ඉතින් ඒකට මේ දාලා දෙන්න ඕනේ කියලා අම්මා. ඉතින් මේක මං හදන රෙසිපි එක මීට කලින් දීලා තියෙනවා කියලා මට මතක විදියට දීලා තියෙනවා. ඉතින් ඒ හින්දා මං එච්චර දුරට වීඩියෝ කරේ නැහැ මේ මොකුත්. අනිත් එක ගොඩාක් අය හදන්න දන්න කෑම එකක් තමයි මේක. ඊළඟට හස්බන්ඩ් ටිකක් දවල් වෙලා නෑ ආවේ කෑම කන්න. ඉතින් මං එයාටත් මේ විදියට කෙසෙල් ගෙඩි ටිකක් කපලා දාලා දියල් ජ්‍යූස් ටිකක් මේ විදියට ග්ලාස් එකක දාලා දුන්නා. කෙසෙල් දාලා බොනකොට ගොඩක්ම රසයි. කෙසෙල් ස්ලයිසස් විදියට කපලා මේ විදියට දාලා තමයි බොන්න ඕන.
අද දවස මේ විදිහට තමයි ගත උනේ. ඉතින් මම පුළුවන් විදිහට හැම මට පුළුවන් දවස් මම වීඩියෝ කරගෙන ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා මගේ දවස ගෙවුණු හැටි. ඉතින් අද මේ වීඩියෝ එක මම මෙතනින් නවත්තන්නම්. එහෙනම් ඉතින් හැමෝටම සුබ දවසක් ගිහින් එන්න.